ආයුබෝවන් සුබ උදෑසනක්. ඉතින් දැක්කාම හිතනවා මේ මොකද කියලා නේ. ඉතින් ඇත්තටම මේ තමයි මේ දවස්වල මැද පෙරදිග යථාර්ථය. ඇත්තම ඇත්ත තත්ත්වය මේක තමයි. එළිය වැඩ කරන එළියට බැහැලා ඔබ හිටියොත් පැයක් දෙකක් ඔබ දන්නා මේ දවස්වල කොහොමද තත්ත්වය කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ටයිකෝඩ් දාලා නාල කරලා සෙන් පවුඩර් දාලා ඇවිල්ලා කතා කරන්න අවශ්‍ය නැහැ. යථාර්ථය යථාර්ථයක් විදිහට පෙන්වන්න ඕන කියලා හිතුණා. ඉතින් වාහන දෙකයි තාම එදුවේ. තාම උදේ කීයද වෙලාව? උදේ 7:23යි වෙලාව. හොඳේ 7:23 වෙද්දි මෙහෙම තමයි වැක්කිරෙනවා මේ දවස්වල ඉන්න බෑ මැද පෙරදිග. මේක තමයි මැද පෙරදිග මිනිසුන්ගේ ජීවිතවල යථාර්ථය. ඉතින් අපේ රටේ පාලකයෝ අපිව පාලනය කරන අපි ගැන තීන්දුව తీරන ගන්න සමහර පාලකයෝ උන් හිතන් ඉන්නවා මැද පෙරදිග ඉන්න මිනිස්සු කියන්නේ පට්ට සුරසැප විඳින දිව්‍ය විමානයක ඉඳගලා නිකන් ඉඳලා ආතල් එකේ ඉඳලා සල්ලි හොයන මිනිස්සු జాතියක් කියලා. ඒ වගේම පාලකයෝ විතර නෙමෙයි අපේ ඔබේ පවුල් වල සමහරවුනුත් හිතන් ඉන්නවා එහෙම එන්න ලං වෙච්චාම අනේ අපට අරක ගෙනත් දෙන්නකෝ මේක ගෙනත් දෙන්නකෝ කියලා තමයි උන් කියන්නේ. උනුත් හිතන් ඉන්නවා අපි මැද පෙරදිග ඉඳගෙන ආතල් එකේ පට්ට විදිහට නිකන් ඉඳලා සල්ලි හොයනවා කියලා. උන් දන්නේ නැහැ මේ වගේ දාඩිය වගුරමින් උදේ පාන්දර 4ට පහට නැගිටමින් වාහන හොදමින් කුණු බක් යදමින් මේ ගේට්ටු හොදමින් මේ විදිහ තමයි සල්ලි හොයන්නේ කියලා. උන්ට ඒක අදාළත් නැහැ. උන්ට ඒක දැනගන්න උවමනාවක් නැහැ. දැක්කත් උන් ඒක ගණන් ගන්නෙත් නැහැ. එහෙම කොට්ටසෙන් අපේ ඔබේ පවුල් වල ඉන්නේ නේද? ඉතින් ඒ වගේ උනුත් දැනගන්න ඕන මේ විදේශගත වෙලා ඉන්න හැමෝම නෙමෙයි හැබැයි. හැමෝම කියන්නත් බෑ. මොකද ගොඩක් කට්ටි සමහර කට්ටි ඉන්නවා ආතල් එකේ එළියටවත් බහින්න නැතුව ওই විදියට ආයසි කාමරවල ඉඳලා සල්ලි හොයන. හරිද? ඒක ගැන අපි කතා නොකරමු. ඉතින් අපේ රටේ පාලකයෝ විශේෂයෙන්ම දැනගන්න ඕන මේ විදේශගත මිනිස්සුන්ව රවට්ටනවා තවමත්. නෑ මේ මිනිස්සුත් රවටෙනවා. අපි උන් කොහොමත් හැමදාම රවටෙන එකනේ කරන්නේ. මොනවා හරි දෙයක් දෙනවා කිව්වම රවටෙනවා. දුක් විඳලා හොයන තුප්පු දෙකට කෙලෝ ගන්නවා. ඉතින් මේ වෙද්දි අපි දකිනවා අපේ රටේ තියෙන වර්තමාන තත්ත්වය කතා කරන්නේ නැහැ කියලා තමයි හිතියේ. හැබැයි ඉතින් අපි උපදුණු රට අපි හැමදාම මෙහෙම කඹරන්න අවශ්‍ය නැහනේ. දැන් අවුරුදු 27ක් 30ේ මම කඹරනෝනේ මැද පෙරදිග රටක ඇවිල්ලා අම්මා නැහැ තාත්තා නැහැ සහෝදර සහෝදර නැහැ මොකෙක්වත් නැතුව මේ නන්නාඳුන රටක ඇවිල්ලා අපි තාම දුක් විඳිනවා. ඇයි දුක් විඳින්නේ? අපේ රට අවුරුදු 75 30ේ පාලනය කරපු පාදඩයෝ අපේ රට සෞභාග්‍යමත් කරලා තිබිලා තිබුණා. අපේ අම්මලා තිබේ රාජපක්ෂලා වෙනුවෙන් UMP එක වෙනුවෙන් වෙනත් උන් වෙනුවෙන් කඩේ ගිහිල්ලා තියෙනවා. ඡාන්දේ දීලා තියෙනෙත් ඒ කටේ තමයි. තවමත් වෙනස් කරගන්න බෑ සමහර මිනිස්සු අපේ පවුල් වලත්. ඇත්තම කියන්න එපා. හරිද? මොකද වහල් මනසකත්වේ වහල් භාවයේ තමයි ඒ කට්ටියගේ තවත් තියෙන සමහර කට්ටි අපේ පවුල් වල. ඉතින් මේ මිනිස්සුන්ට වෙනස් වෙන්න උවමන නැහැ. හැබැයි අපිට වෙනස් වෙන්නට අවශ්‍යයි. ඔබ අපි වෙනස් විය යුතුයි. මොකද ඇති මට නම් තිත්ත වෙලා තියෙන්නේ. ඇයි අපි මෙහෙම දුක් විඳින්නේ? අපි උපන් රටෙන් ඈත් වෙලා ගෑණි දාලා මිනිහා දාලා දරුවෝ දාලා දෙමව්පියෝ දාලා කාත් කවුරුත් නැති රටකට නන්නාඳුන රටකට ඇවිල්ලා මේ ලක්ෂ සංඛ්‍යාත විදේශගත ප්‍රජාවක් ඇයි දුක් විඳින්නේ? ඔබ නිකමට හිතලා බලන්න ඔබ ගාව තියෙන කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඔබ හිතලා බලන්න ඇයි ඔබට එහෙම වුනේ කියලා. ඔබ මෙහෙම දුක් විඳින හැමෝම අත්හැරලා හැබැයි ඔබ කඩේ ගිහිල්ලා ඔබ ඡන්දේදී කතරේ ගහපු පාලකයෝ තමන්ගේ දරුවන්ව හදාගෙන දෙවෙනි දරුවා වේවා තුන්වෙනි දරුවා වේවා ඉන්න දරුවෝ වේවා ගෑණිත් එක්ක ෆොටෝ ටික දාලා කියනවා අපි සතුටෙන් ඉන්නේ කියලා. අපිට හරි සතුටෙන් අපි සතුටෙන් දැන් අපේ දෙවෙනි ළමයා හම්බුණා තුන්වෙනි ළමයා හම්බුණා කියලා දානවා. බලන්න ඔබට කොයි සතුට? ඔබට කොයි සතුට? ඔබගේ කුසින්ව දාපු දරුවට අම්මා අහිමි වෙලා තාත්තගේ සෙනෙහස අහිමි වෙලා දුව එහෙ නන්නත්තර වෙනවා පුතා බේබද්දෙක් වෙලා නැත්තම් මිනිමරුවෙක් වෙලා ගංජකාරයෙක් වෙලා එහෙම වෙලා නැද්ද මේ වෙද්දි? එහෙම වෙලා නැද්ද? වෙලා වෙලා. හැබැයි ඔබට එහෙම වාසනාවක් නැහැ. ඔබව පාලනය කරපු ඔබ ඡන්දේ දීපු දේශපාලකයෝ ඔබ දුප්පතුන් බවට පත් කරලා වහල්ු බවට මේ මැද පෙරදිගට විකුණලා තියෙන්නේ. ඔබ විකිණලා තියෙන්නේ මේ අරාබිකාරයෝ ගාව ඇවිල්ලා ඔබ කරන්නේ බැල මෙහෙවරකම්. ඔබ විකිණලා තියෙන්නේ ඇවිල්ලා බැල මෙහෙවරකම් කරන ගන්න තුප්පු දෙකනොත් සමහරවෝ කිසිදු හිරිකිතක් නැතුව පාදඩියෝ ලෙස කාලකන්ණියෝ ලෙස තාමත් මුං වෙනුවෙන් කඩේ යනවා. තාමත් කඩේ යනවා ලැජ්ජ නැතුව. පොඩ හිතපල්ලා අපි උඹලා විඳින දුක ඇයි උඹලගේ අපේ දරුවන්ට උරුම කරන්න සූදානම් වෙන්නේ? මේ වෙද්දි නැවත වතාවක් අපිට පේනවා කහ චීවරය දාගත සමහර හාමුදුරුවෝ ඇයි කියා ගන්නා හාමුදුරුවරු ලැජ්ජ වෙන්නට ඕන. ලැජ්ජයි හිතෙනවා දැක්කහම අප්පිරිය හිතෙනවා. නැවත මේ පාදඩයන්වම බලයට ගේන්නට උත්සාහ කරනවා. රටේ ජනතාවට කියනවා මාලිමාවට එහෙම ඡන්දෙ දෙන්න එපාලු. MVP එකට ඡන්දෙ දෙන්න එපාලු. යකෝ ලැජ්ජ වෙන්නට ඕන. ඔය කහ චීවරේ දාගෙන ඔහම කතා කරනවා නම් මිනිස්සු දෙන දානේ ටික වළඳලා කට වහගෙන ඉන්න බැරි නම් JP එකට කඩේ යන්න බැරි නම් කටපුක වහගෙන ඉන්නට ඕන. කටපුක වහගෙන ඉන්නට ඕන. ජනතාව නැවත වතාවක් කුලප්පු කරලා ජනතාව නැවත වතාවක් මේ අපායට මැදලා දාන තමයි මේ උන්දලයි කතාව. වැඩ කටයුතු කරන්න. ඉතින් විදේශගත ශ්‍රී ලාංකික ඔබට අපි කියනවා
අවුරුදු 17-18ක් අපි ඔබ වෙනුවෙන් කතා කරුවා මේ වෙද්දි ඔබ අපේ මැසෙන්ජර් හරහට ප්‍රශ්න එවනවා අපිට එවුවට මැදිහත් වෙන්න බෑ අපි දැන් කතා නොකර ඉන්නේ අන්න ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබට නිසි රැකවරණය නිසි සාධාරණ ඉටු කරගන්න නම් මේ සිස්ටම් චේන්ජ් කරන්න වෙනවා එම්බසි වාරු කරන්න වෙනවා මේ ඉන්න නිලධාරීන්ගෙන් ඔබට අපට සත පහක ප්‍රයෝජනයක් නැහැ තානාපති අංශ සේවාව බිඳුවයි විදේශ කටයුතු අමාත්‍යාංශ සේවාව බිඳුවයි ඒජන්සිය වල කාලකන් නියෝගයේ සේවාව බිඳුවයි ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ ඉතින් ඔබට නිසි රැකවරණය නිසි ආරක්ෂාව සපයා ගන්න නම් අපි අනිවාර්යයෙන් මේ සිස්ටම් චේන්ජ් කරන්නට වෙනවා මේ පාලන තන්ත්‍රය වෙනස් කරලා මාලිමාවේ කෙලින්ම කියන ඕන NPP ආණ්ඩුවක් ගෙනල්ලා මෙව්ව ඔබට අපට හරියන විදිහට හදා ගන්න වෙනවා මොකද මේක අවසාන බලාපොරොත්තුව බලාපොරොත්තු වෙන දැනට තියෙන එකම විකල්පය මේක පමණයි. ඒ නිසා විදේශගත ශ්‍රී ලාංකික ඔබට අපි ඉතා ආදරෙන් කියනවා ඔබ තව දුරට දුක් විඳිනවා වගේ ඔබේ දරුවට දුක් විඳින්න තියන්න එපා මේ තාත්තේ. ඒක වෙනස් කරමු. මොකද ඔබ අද මේ රටක දුක් විඳිනවා වගේම ඔබේ දරුවට දුවට පුතාට මේ රටට ඇවිල්ලා කඹරන්නට ඉඩ තියන්නට එපා. එමනම් ඒක ඉඩ නොතියන්න නම් අපි අපේ රට මේ වෙලාවේ ඉන්න මැතිවරණයකදී මාලිමාවට අපි අපේ ඡන්දය දෙමු. විදේශගත ශ්‍රී ලාංකික ඔබට ලොකු සේවාවක් රට වෙනුවෙන් කරන්න පුළුවන් කියන එක මම මතක් කරනවා ඊපස්ව අපි කතා කරමු සුබ දවසක් වේවා මොකද රස්නේ එනවා ඉන්න බෑ එළියේ තව වැඩ තියෙනවා ගිහිල්ලා එන්නම් පිරුවන් සරණයි සිය දෙනාටම The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය